දරුවනේ අපරාධයක් සිදු වෙන දාට ඉතින් අපිට බදාදා පන්තියේ දින කීපයක්ම කරගන්න බැරි වුණා පුතේ පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් තිබුණා. අද දවසේ අපි කොහරි පවත්වන පන්තිය මාසික පරීක්ෂණේ අපිට විවාහ සාකච්ඡා කරන්න බැරි වුණා. ඒ පරිපරම ගිහදී උත්තර ටික දැම්ම. මොකද ලියලා බලන් ඉන්න ළමයින්ට කල් යන නිසා. ඉතින් අද මම එක කොට කෙටිය සාකච්ඡා කරලා පරිසරයේ පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා. සූදානම් වෙන්න සියලුම දෙනා පේපර් එක තියෙනවා පේපර් එක ගන්න අතට. අරගෙන අපි ලෑස්ති වෙමු. හොඳයි. ඔයාලට පේනවද මම දාලා තියෙන එක? පේනවද ළමයි? පොඩක් කැඩි කැඩි දැහෙන්නේ මට හරියට කියන්න. පුතාලා ඇහෙනවද නැද්ද? ඇහෙනවා සර්. ආ ඇහෙනවා. රයිට් රයිට්. හරි. එහෙනම් පුතේ අපි මාසික පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. සියලු දෙනාම සූදානම් වෙන්න ඒකට. ඔව්. හොඳයි. නූලන් දියාවද ක්ලාස් එකට? ආව සර්. ඉන්නන්න බෑ කියලා දාති මේකයි මම බැලුවේ. හරි. දැන් හරි නේද? හරි. අපි යමු සාකච්ඡාවට. ඔයාලා එදා හරි වැරදි බලා ගන්න නැති මම එදා කෙටියෙන් බලන්නම්. මේ පළවෙනි එක ගත්තොත් පුතේ මේ කොටුවයි මේ දෙක එකතු වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කොටුව ඇතුළට කතිර ඇවිල්ලා. එහෙනම් මේ බෝලේ කොටුව ඇතුළට බෝලේ යන්න ඕන. මේකේ පුතේ ගත්තොත් එහෙම කළු කළු බෝල අඩු වෙලා කළු බෝල අඩු වෙලා සුදු බෝල වැඩි වෙලා තියෙන්නේ. අන්තිම පේලේ යටම එකේ කළු බෝල 2යි සුදු බෝල 3යි. කළු බෝල 1යි සුදු බෝල 4යි. එහෙනම් කළු බෝල නැති වෙලා සුදු බෝල 5ක් එන්න ඕන. ඒක තමයි උත්තරේ. රයිට්. අංක 3 සහ 4 ප්‍රශ්නවල රූප මගින් පෙන්වා දී ඇති සතුන් සහ උපකරණ යම් ලක්ෂණයක් මත කාණ්ඩ දෙකකට බෙදා ඇත. එම කාණ්ඩ නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද කියලා අහනවා. දැන් ඔයාලට පේනවා මේකේ ඉන්නේ පුතේ බඩ ගාගෙන යන සත්තු සහ කෘමි සත්තු. නේද? ඉතින් බඩ බිම ගෑවෙන සත්තු ගොඩක් අපි දැන් කකුල් තිබ්බත් ඒගොල්ලොන්ට බඩ ගාගෙන යන සත්තු විතර හඳුන්වනවා. එතකොට මේකේ පුතේ කෘමි සත්තුන්ට ඇති වෙනවා කූඹියා සහ බත්කූරා. එතකොට අනෙක් සත්තුන්ට ඉබ්බා සහ හූනා ඇති වෙන්නේ. රයිට්. එහෙනම් එකට පිළිතුර වෙන්නේ අංක 1. හොඳයි. අපි යන් ඊළඟට. හරි. ඊළඟට යනවා. ඉතින් ඒක පැහැදිලිනේ පුතේ. ඒකේ කොස්සයි ඉඳලා එකට එනවා උදැල්ලයි මුල්ලුවයි එකට. අපි වට ලොකු වෙලාවක් ගන්න නැතු වෙමු. ඒකට ඒකට උත්තරේ අංක 1. හරි. අපි ආකාර ඊළඟට යන් ප්‍රශ්න අපි හතරක් සාකච්ඡා කරා. අපි යනවා පස්වෙනි ප්‍රශ්නෙට. ඔව්. එතකොට මේකේ අහන්නේ පුතේ බලන්න සමහරක් වෙලාවට මේවා ආවරෝහණ ආකාරයටත් අහනවා ආරෝහණ ආකාරයටත් අහනවා. එතකොට බලමු අපි මේක කොහොමද අහලා තියෙන්නේ විශාලත්වයේ වැඩි වෙන අනුපිළිවෙලින්. ඉතින් විශාලත්වයේ වැඩි වෙන අනුපිළිවෙලින් ගත්තොත් එහෙම පුතාලට පේනවා ගම තමයි පොඩි මේක. ගම ගම්මාන ගොඩක් තියෙනවා පුතේ දිස්ත්‍රික්කවල. දැන් උදාහරණයක් විදිහට අපේ ගත්තොත් එහෙම අපේ මධ්‍යම පළාත දිස්ත්‍රික්ක තුනක් තියෙනවා. පළාත ලොකුයි. එහෙනම් පළාත් කීපයක් තියෙනවා. පළාත් ගණනාවක් සමහර රටවල තියෙනවා. සමහරක් ඒවා කීපයක් තියෙනවා. ලෝකේ ඊට වඩා ලොකුයි. හරි. එහෙනම් අපි යම් ඊළඟට මෙන්න අවස්ථාව. ගම දිස්ත්‍රික්කයේ පළාත රට ලෝකයේ කුඹලා කියන්නේ පුතේ අර පියඹනා එක්කනා නෙවෙයි. මෙතන කුඹලා විදිහට හඳුන්වන්නේ අර මැටි කර්මාන්තයේ දෙන එක්කනා. එක එක කර්මාන්තෙට නම් තියෙනවානේ. එයා පාවිච්චි කරනවා සකපෝරුව, පෙදරේරුව පාවිච්චි කරනවා ළඹය. ඔව්. මොන හරි දෙයක සිරස් බව බලාගන්න ළඹය කැටය පාවිච්චි කරනවා. රයිට්. ඔරලෝසුවෙන් වේලාව නම් ඔරලෝසුවෙන් ලැබෙන්නේ වේලාව. එහෙනම් විදුලි පන්දමෙන් ලැබෙන්නේ පුතේ ආලෝකය. විදුලි පන්දමෙන් අපිට ආලෝකය හම්බෙනවා. හිස්තැනට වඩා හොඳින් ගැලපෙන වචනය තෝරා යටින් ඉරක් අඳින්න. මාමා කඩේට ගොස් සීනි අනිවාර්යෙන් ගේන්න පුළුවන් ග්‍රෑම්. තාත්තා කඩේට ගොස් භූමිතෙල් ගේන්න පුළුවන් පුතේ ලීටර්. හරි. නටවන කියන වචනේ හොඳින් බලන්න පුතේ. නටවන කියන වචනේ තියෙන අකුරු වර්ග 4ක්. එහෙනම් සමාන ඉලක්කම් තියෙන එකකින් එක ලියන්න බෑනේ. දෙවැනි උත්තරේ තියෙනවා පළවෙනි එක 7 තුන්වෙනියටත් 7. එහෙනම් නටවන කියන වචනේ පළවෙනි එක නයන්න තුන්වෙනි එක නයන්න නෙවෙයි. මේකේ අපි සෝරි අකුරු හතරක් නෙවෙයි. අකුරු එකම එදිච්ච දෙකක් තියෙනවා. එක මුල සහ අග.
එහෙනම් ණයන්න මුලට තියෙනවා අගට ණයන්න තියෙනවා. එහෙනම් මුලට තියෙන ඉලක්කමයි අගට තියෙන ඉලක්කමයි සමාන වෙන්න ඕන. මැද ඉලක්කම් දෙක වෙනස් වෙන්න ඕන. එහෙනම් පිළිතුරු අංකය අංක 1. පිළිතුරු අංකය අංක 1. හොඳයි. අපි යම් පුතේ මම පොඩක් වේගෙන් සාකච්ඡා කරනවා. ගිය සතියේ පිළිතුරු ටික මම දැම්මා, ගොඩක් අය බලා ගන්න ඇති. ඉතින් අද මොනවාරි ගැටලු තියෙනවා මට කියන්න ඒකේ. හොඳයි. ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්නා වගේ යෙදුම පැහැදිලි කරන ප්‍රකාශය කුමක්ද? දැන් ඔයාලට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නේදී. මේ ප්‍රශ්න තුනම පුතේ මේ උත්තර තුනම ටිකක් සමානතා තියෙනවා. කරදර විඳිමින් සිටි කෙනෙකුට ඊට වඩා විශාල කරදරයක් සිදුවීම. ඒ කියන්නේ විඳ විඳ ඉන්නකොට වෙනවා. කෙනෙකු දැන් ඒක අපිට ගන්න පුළුවන් කබලෙන් ලිපට වැටුණා වගේ. ඔයාලගේ සිලබස් එකේ නම් ඒක නෑ. කබලෙන් ඉන්නකොට රස්නියනේ. ඒ කියන්නේ අර මොනවා රත් කරන රොටි වගේ කබල කියනකොට රස්නිය. ඊට පස්සේ පුතේ ලිපට වැටිච්චාම ඊට වඩා සනීප නැහැ නේ. ඊට වඩා විශාල කරදරයක්. කෙනෙකුට කරදර පිට කරදර සිදුවීම. ඉතින් ඒකෙත් පොඩි සමානතාවයක් තියෙනවා. නේ? කරදර එක දිගට වෙන එකට. කරදරයක් සිදු වූ අයෙකුට ඒ පිටම නැවත කරදරයක් සිදුවීම තමයි මේක වඩාත්ම ගැළපෙන උත්තරේ. බලන්නකෝ දැන් ශිෂ්‍යත්ව විභාගයේ පාස් පේපර්ස් වල එහෙම ඔම ගැළපුම් තියෙනව එන්න පුළුවන්. අපි ඒ වගේ අවස්ථාවල පුතේ වඩා ගැළපෙන එක තෝරා ගන්න පොඩ්ඩක් කියවීම හොඳින් කරන්න ඕන. ඉලක්කම් වෙනුවට සංකේතය දා 638 ලියා ඇත්තේ පහත පරිදිය. එම සංකේත භාවිතා කර සැදී යැකි විශාලම සංඛ්‍යාව. එතකොට 863 නේද? ගවිෂ් පොඩක් ඇඳුනේ මට ඒක මකන්න බෑ ඉඳ ඒක මකන්න ඔයා. හරි. හොඳයි. හොඳයි පුතේ. එතකොට එම සංකේත භාවිතා කර සැදී යැකි විශාලම සංඛ්‍යාව දැක්වෙන පිළිතුර තමයි අංක 1. පෙරවරු 8ට පමණ මා නගරයට යන විට මාගේ සෙවණැල්ල මා ඉදිරියෙන් ගමන් කළා. සාමාන්‍ය පෙරවරුවේ සෙවණැල්ල තියෙන්නේ පුතේ නැගෙනහිර පැත්තෙන්නේ. එහෙනම් නැගෙනහිර පැත්තේ ඉඳන් මෙයා බටහිරට යනවා නම් තමයි මෙයාගේ සෙවණැල්ල එයාට ඉස්සරහින් පෑගි පෑගි ගමන් කරා. එහෙනම් බස්නාහිර දිශාව. හරි. ප්‍රශ්න අංක 13 අපි කතා කරේ. හරි. එතකොට මේකේ රටාවක් තියෙනවා. 28 දෙකෙන් බෙදපුවම 14යි, 14 දෙකෙන් බෙදපුවම 7යි. 27 3ෙන් බෙදපුවම 9යි, 9 3ෙන් බෙදපුවම 3යි. එහෙනම් 16 4ෙන් බෙදපුවම 4යි, 4 2ෙන් බෙදපුවම 2යි. මෙම පේලියේ පුතේ හරිමෙත තියෙන T. මේ ඉලක්කමක් ඉදිරියෙන් නැ පසුපසින් එකම අකුර ඇත. එම අකුර තෝරන්න. ආ. ඔයාලට පේනවා 3ට ඉස්සරහෙ මුත්තාර පිටිපස්සෙ මුත්තාර. පෙරේදා බදාදාය මේක මගේ චාට් එකට දාන්න පුළුවන්. පෙරේදා බදාදා නම් පුතේ අනිද්දා හදන්න එපැයි. පෙරේදා බදාදා නම් ඊයේ. පෙරේදා බදාදා නම් ඊයේ කවද්ද පුතේ? ඊයේ කවද්ද? කෝ කියන්න බලන්න කවුරු හරි. පෙරේදා බදාදා නම් ඊයේ කවද්ද? අගහරුවාද වෙන්නේ කොහොමද? පෙරේදා බදාදා නම් බදාදාට පහුවෙන්දා බ්‍රහස්පතින්දා. එහෙනම් අද කවද්ද? සිකුරාදා. අද සිකුරාදා. හෙට හෙට සතුදා. හෙට සතුදා. ඔව් නෑ සෙනසුරාදා. සෙනසුරාදා. ආ එහෙනම් හෙට. එතකොට අනිද්දාට කවද්ද දෙන්නේ? ඉරිදා. ඉරිදා. ආය හදමු. පෙරේදා බදාදා නම් ඊයේ බ්‍රහස්පතින්දා. අද සිකුරාදා. හෙට සෙනසුරාදා. අනිද්දා ඉරිදා. කාට හරි මේක සාකච්ඡා කරනකොට ගැටලුවක් තිබ්බොත් මට කියන්න. හරි. අනුන්ගේ යහපතට වඩා තමන්ගේ යහපත බලාපොරොත්තු වෙන්නා පුතේ පරා ආත ආත්මාර්ථකාමිය. ආත්මාර්ථකාමී. හරි. එයාට කියනවා ආත්මාර්ථකාමී කියලා. රයිට්. ප්‍රශ්න අංක 18යි. අපි 19 වෙනි එකට යන්. පාත වෘත්තය ත්‍රිකෝණයේ කොටුව තුළ සැලකිල්ලට ගෙන නිවැරදි පිළිතුර තෝරන්න. වෘත්තයට හා කොටුවට අයිති වෙන්නේ පුතේ මෙතෙන්දී අංක පැහැදිලිවම පේනවා 1. ත්‍රිකෝණයට හා වෘත්තයට පමණක් කිව්වාම ඒක සමචතුරස්‍රයේ ගෑවිලාවක් තියෙන්න බෑ. නේද? ත්‍රිකෝණයට හා වෘත්තයට පමණක් කිව්වාම ඒ දෙකේ විතරක් තියෙන එකක්. 3. හරි. අපි යන් ඊළඟට. මම පොඩක් වේගෙන් සාකච්ඡා කරනවා. ගිය සතියේ මම පිළිතුරු දාලා තිබ්බා. ගැටලු තියෙන තැන් ඔයාලා කියන්න. හරි. මේ බලන්නකෝ පුතේ. මේකේ කියනවා බලන්න මේකේ කියන එක.
හරි. ක්‍රීඩා පිටියක දිග මීටර 50කි. උත්සව දිනයකයි මීටර 5න් 5ට කණු සිටුවා තිබුණි. ඒ සිටුවා තිබුණු කණු ගාන. සාමාන්‍ය පුතේ මීටර ගාන මනින්නේ පරතරවලින්. එහෙනම් අපිට 5න් 5ට නම් 50 බෙදීම පා. පරතරාව කීයක්ද? 10ක්. එහෙනම් කණු තියෙනකොට පරතරවලට වඩා එකක් වැඩියෙන් 11. 50 බෙදීම 5. එතකොට එනවා කීයක්ද? 10ක් කණු ඊට වඩා වැඩි වෙන්න ඕන. නිල් රතු සුදු යන පිළිවෙලින් සාදා ඇති පබළු මාලයක 26 වන පබළුවේ පාට ගණන. නිල් රතු සුදු කියලා ලියලා 1 2 3 4 5 6 පල්ලයට දාගෙන යන්න. කෙටි ක්‍රමයක් පාවිච්චි කරනකොට ඒක හොඳයි. ඉතින් ඒක පිළිතුරු වෙන්නේ රතු. මේ ගණන් කරගෙන යද්දි සර්ේ ගාන තේරෙන්නේ නැහැ. ඒක මට බෝඩ් එකේ හදලා පෙන්වන්න කිව්වොත් මම හදනවා. මම පොඩ්ඩක් වේගෙන් සාකච්ඡා කරේ. පොඩ්ඩක් පුතේ අපිට මග හැරිලා තියෙන නිසා ගැටලුවක් තිබ්බොත් මම කියන පුතේ. හරි විශාල ගණකේ තේරෙන්නේ නැහැ පුතේ. ජීවෙන එකද පුතාට තේරෙන්නේ නැත්තේ? 22 22 ඔයාට තේරෙන්නේ නැහැ. හරි 22 අපි ප්‍රශ්නේ තේරෙන්නේ. ඔව් 22 අපි මේ ආකාරයෙන් හදමු. හරි පුතේ මයික් එක ඔෆ් කරගන්න මම ගාන හදන්නම්. 22 ඔයාට පුළුවන් මේ ආකාරයෙන් හදන්න. මම කියන්නම්. හරි මම මෙතේ පොඩි සටහනක් දාන්නම්. නිල්. හරිද? මේකේ මම ලියනවා නිල් කියලා. හරි මේකේ ලියනවා රතු කියලා. දැන් මේවට කෙටි ක්‍රමයක් තියෙනවා. කෙටි ක්‍රම වලට කලින් හරි ක්‍රමය හොයාගන්නකො. සුදු. හරිනේ. මේකේ තියෙන නිල් රතු සුදු එන පළවෙනි එක නිල්, දෙවෙනි එක රතු, තුන්වෙනි එක සුදු. එන හතරවෙනි එක ආපහු මොනවද පුතේ? නිල්. පහ. එතකොට 6 සුදු. හරි. ඊට පස්සේ 7 8 මම කෙන්නි කන් ලියන්න ලියන විදිහට 9. හරි 10 11. වලට පැහැදිලිව පේන්නේ මේ මේක තමයි හරිම ක්‍රමයේ තියෙන 12 13 14 15. ඔයාලා කවුරුද තේරෙන්නේ නැහැ කිව්වොත් මම වෙලා ගිහින් තියෙනක වැඩක් නැහැ, අනිවාර්යෙන් කරලා පෙන්නනවා. 16 17. ඔයාලට කොටි ටික බෙදෙනවා. තුනෙන් බෙදුවා නම් හරි. හරි ලේසි. 18 19 20. හරිද ඉන්නවද ක්ලාස් එකේ? 21 22 23 24 25 වෙනි එක ඕම් බලන්න පුතේ පැහැදිලිව පේනවා. 26 26 රතු. පැහැදිලිද පුතාට? පැහැදිලිද පුතේ? ස්ක්‍රීන් එක ලියන්න බා මුලින්. මට මතක්වන්න බෑ, මම තාක්ෂණික දෝෂ කීපයක් තියෙනවා. ඉතින් මට මුකුත් කරගන්න බෑ ඔයාලගේ. එහෙනම් ඔයාලා හරියට මේ එක අඳින්න නැතුව කරගන්න ඈ. එහෙනම් පාට තුන ලිව්වා, ඉලක්කම් ටික දාගෙන 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 ගියා. හරි යන් අපි ඊළඟට. හරි ඊළඟ ප්‍රශ්නෙට යන් අපි. හරි මේකේ ගත්තොත් පුතේ ගණන් කරන්න. හොඳම දේ තමයි ගණන් කරන්න. 1 2 3 4 5 6 7 8 9. ඒ 9 3. ඒ 9 3. නැත්නම් දිග පැඩි කිරීම, පල්ල වැඩි කිරීම උස. හරි නිතරම වචනයක ඇත්තේ අකුරු පුතේ. පිළිපාබිලි නෙමෙයි, අකුරු තමයි නිතරම වචනයක දකින්නට තියෙන්නේ. නිතරම වචනයක අකුරු තමයි තියෙන්නේ. නිතරම වචනයක අකුරු තමයි තියෙන්නේ. අපි යන් ඊළඟට. අක්ෂර විඤ්ඤාසයේ නිවර්ද්‍ය යොදා වාක් යොදා. හරි බලන්න පුතේ. හරි අක්ෂර විඤ්ඤාසයේ නිවර්ද්‍ය යොදා ඇති වාක්‍ය. ගොයම් පැල. මේ පැල වැරදිනේ පුතේ. මේ අර කුඩා ගේ පැල. පැල කියලා ලියනකොට ලයන්න මුරුද. බසයට යැපී මල මිනිසා. මේ මල නම් හරි, මේ මැරුණු මල. වලාකුළු කියන එකේ අකුරු වැරදි. පළවෙනි ලයන්න එන්ටොන දන්ත එකක්. එහෙනම් මේකේ නිවැරදි එක දෙක. හරි ගියේ ආවේ පැන්නේය. විශ්ව බෝඩ් එකේ ලියවෙනවා. ලියන්න එපා පුතේ. ඔව් සර්, මම සර් බසයට යැපී මල මිනිසා යාච්ඤකයෙකි කියන එක සර් ලියලා දාලා තියෙන්නේ.
දිසින ගෙනපම හදාගෙන යන්න අපිට වරදින්න නැති පුතේ හදාගන්න ඒ කියන්නේ ලකුණු දෙකමාරක් දිසින්ට වැඩි වෙනවා දිසින් දෙකමාරක් වැඩි කරගන්න හරි හරි ගියේ ආවේ පැන්නේව ක්‍රියාපද ඉරිදා සඳනය ගහරුවාදා බදාදනය බ්‍රාස්පතින්දා සිකුරාදනය සෙනසුරාදා එනං ඉරිදනය සඳා අඟහරුවාදනය බදා හංසිගේ අයියාට සහෝදර සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරියන් මේක සහෝදරියන් දෙරියන් තිබ්බේ මේකේ පුතේ අපි ළමයින්ට කිව්වා මේක දරයන් කියලා කරගන්න කියලා මම ඔයාලට විනාඩියක් දෙන්නම් සහෝදරයන් කියලා හදන්න බලන්න සහෝදරයන් කියලා ගාන හදන්න හංසිගේ අයියාට සහෝදරයන් දෙදෙනයි සහෝදරියන් දෙදෙනයි කියලා හදන්න බලන්න දැන් ඔයාලා ඉක්ම කටුකොලයක් ගන්න හංසි අඳින්න හංසි ඇඳා ඊට පස්සේ හංසිගේ අයියා අඳින්න අයියා ඇඳා හරි සහෝදරයන් දෙදෙනෙක් නම් සහෝදරයන් දෙදෙනෙක් වෙනම ඇඳා එතකොට සහෝදරියන් දෙදෙනෙක් නම් අයියාට එක්කෙනෙක් හංසි තව එක්කෙනයි ඉන්න පුළුවන් ඊට පස්සේ යනු හංසිගේ පවුලේ තියෙන මුළු සහෝදර සහෝදරියන් සංඛ්‍යාව කීයද උත්තරේ පහයි උත්තරේ පහයි සෑදී සෑ දිසිනියකට පහ දාලා තිබ්බේ සෑකට වැරදි දාලා සෑ එහෙනම් තදිසිනි තව දෙකමාරක් වැඩි වෙනවා පුතේ මම මේක පස්සේ වෙනස් කරා දිසිනි හරි එහෙනම් ඔයාගේ හරියයි ඒක ඈ ලකුණු හදා ගන්න පුතා අපිට වරදින්න තියෙක හරි හොඳයි පුතේ 28 29 වෙනි එක මූණ බලන කණ්ණාඩියකින් දෙපැත්ත සමානව තමයි පුතේ හරියට පේන්නේ උදෑසන 6:45ට පැමිණීමට නියමිත දුම්රිය විනාඩි 20ක් ප්‍රමාද වී පැමිණියේ ඒ පැමිණි වෙලාව එතකොට විනාඩි 20ක් 20ක් ප්‍රමාද නම් පුතේ මේකට 20ක් එකතු කරන්න ඕන 6:45ට 10ක් එකතු කරපුවාම 6:55යි 6:55ට 10ක් එකතු කරපුවාම 7:05යි හරි මේක එකතුව සහ වෙනස පළවෙනි පියවර 50යි 10 එකතු කරපුවම 60යි 62න් බෙදපුවම 30යි එකතුව සහ වෙනස ඔකට මම ක්‍රමයක් කියලා දීලා තියෙනවා පළවෙනි පියවර තමයි 50යි 10 එකතු කරනවා ආපහු උත්තරේ දෙකට බෙදපුවම එන්නේ ලොකු එක එහෙනම් ඇපල් පිපාසයෙන් මේකත් පොඩ්ඩක් වැරදිලා පුතේ පිපාසයෙන් වේත වූ මුව ආහාරය යන්නේ පිපාසයෙන් පීඩිත වූ මුව දිය සොයා යන්න ඕන අන්න ඒකත් අපිට පොඩ්ඩක් වැරදිලා විසිනේ එකත් හරිද බලන්න හරි මම එක හදන්න මගේ එකට වැරද්දක් දාලා ආගෙද පුතේ මන්තුයද ආගෙද ආගෙද වැරද්දක් දාලා තියෙන්නේ ආහින්ද හදා ගන්න පුතේ ඈ ලකුණු දෙකමාරක් වැඩි වෙනවා වැඩි සිනිස පීඩිත දිය කියලා දාලා තියෙන්නේ සර් එකට වැරදි කියලා දාලා සර් එහෙනම් දිසිනි බලා ගන්න ඒක සාකච්ඡාවේදී තමයි පුතේ අහුවෙන්නේ අපි සාකච්ඡාවේදී ළමයින්ට හදලා දුන්නා ඈ හරි පීඩිත හරි පීඩිත සාදිය එතකොට දිසිනිට මේකේ දැන් ලකුණු 7ක් වැඩි වෙලා තියෙනවා ඈ ඒක හදා ගන්න ඈ හරි සාකච්ඡා නෙමෙයි අපිට මොකක් හරි දැන් අපි ගොඩාක් ප්‍රශ්න පත්‍ර 100ක් විතර බලද්දි සමහරවල් වරදින අවස්ථාත් තියෙනවා ඒවා පුතේ අපි සාකච්ඡා කරනකොට හදලා දෙන්නේ හරි පොල් ගසේ ඇති දෙයක් හා පොල් ගසෙන් නොගන්නා දෙයක් පොල් ගහේ තියෙන බූමටුලු පොල් ගහේ වෙඬරු නැහැ බූමටුලු කියන්නේ ඔයාලා දැකලා තියෙන කළුවට පොල් මේ මේ මොනවද මේ මැරිච්ච පොල් මලුත් එක්ක වැටෙනවා කොටස් අම්මලා එහාට බූමටුලු කියන්නේ මොනවද කියලා එතකොට වෙඬරු කියන්නේ චීස් වල චීස් ගන්න බෑනේ පොල් ගහේ හරි නොගැලපෙන වචනයක් සහිත කාණ්ඩය මේ ගැලපෙන්නේ නැහැ පුතේ ඉදලා කැත්ත කොස්ස ඉදලායි කොස්සයි දෙකම අතු ගානේවා කැත්ත දෙන්න ගැලපෙන්නේ නැහැ නංගී මගෙන් 20ක් ඉල්ලාගෙන මට 50ක් දුන්න විට මාළඟ ඇති මුදල 130යි. එතකොට පුතේ ඉස්සෙලම නංගී 50ක් ඉල්ලා ගත්තානේ දුන්නු 50 අඩු කරන්න ඕන. 130න් 50ක් අඩු කරපුවම කීයද? කීයද 130න් 50ක් අඩු කරපුවම? ඔව්. නංගී මගෙන් රුපියල් 20ක් ඉල්ලාගෙන මට රුපියල් 50ක් දුන්නා. එහෙනම් නංගීගේ ගාණ අපව දෙනවා. 130න් 50 කීයද? මනෝ මේ අඩු කරන්න ඕන. 80යි. 80යි. ඒ කරලා පුතේ නංගිට දුන්නු ගාණ ආයෙ ඉල්ල ගන්න ඕන. නංගිට 20ක් නේ දුන්නේ කා ඉල්ල ගත්තා මං ගාව කලින් තිබිලා තියෙනවා 100.
කලින් තිබිලා තියෙනවා 100ක් පොදු. හොඳයි. අපි යමු පුතේ ඊළඟට. හරි. අවරදිග. අවරදිග කියන්නේ පුතේ ඉරු බැස යගෙන පැත්ත. හරි. මේක පුතේ පාරේ යන වචනෙට ගැලපෙන්නේ මේක. මොකද පළවෙනි එකේ දෙවෙනි එකේ දෙකේම තියෙන එකක් තමයි පාරේ වෙන්න පුළුවන්. පළවෙනි එකේ දෙවෙනි එකේ දෙකේම තියෙන පාරේ. වාහන කියන එක පුතේ දෙවෙනි එකේ තුන්වෙනි එකේ දෙකේම තියෙන එක. එහෙනම් වාහන කියන එක මේක. මොකද පළවෙනි එකේ දෙවෙනි එකේ දෙකේම පාරේ තියෙනවා. තුන්වෙනි එකේ පාරේ නැහැනේ. එහෙනම් තුන්වෙනි එකේ තියෙන එකක්වත් පාරේ වෙන්න බෑ. පළවෙනි එකේ දෙවෙනි එකේ දෙකේම තියෙන සමාන සංකේත තමයි වෘත්තය. තිස්සට තිස් නමයට යන් අපි. හරි. මේක පුතේ පෙළ ගස්ස ගත්තොත් අපිට හදා ගන්න පුළුවන්. ඉගැටලුවක් නැහැ. හරි. හොඬ වෙරළ අඹ සංඥා කකුරක් නොමැති එක තමයි වෙරළ. වෙරළ එකේ තියෙන මුරුද්ද ජලයන්. හරි. ඔන්න ඔය ආකාරයෙන් ප්‍රශ්න 40 සාකච්ඡා කරනවා. එක ප්‍රශ්නයකට ලකුණු හම්බ වෙනවා දෙක මාර්ග ගානේ. නැත්තම් හරි දෙකකට ලකුණු පහ බැගින් හදා ගන්න පුතා. හරි. අද අපිට පරිසරේ පාඩමකටත් යන්න ඕන නිසා අපි යනවා. සෙසර පුතා ඉන්නවද ක්ලාස් එකේ? සෙසර? ඔව් සර්. සෙසර පුතා අපි පරිසරේ පාඩම් එකක්වත් කරලා නැහැ නේද මේකේ? නැහැ සර්. අද අපි පරිසරේ ටික පරිසරේ පාඩම් ගුමක් දෙකක් සාකච්ඡා කරන්න බලමු ඈ. හරි. බලන්න පුතේ වනාන්තර එලිපෙලි කර ගොවියෝ බලා සිටින්නේ කුමක් වෙනතුරුද? වර්ෂාව එනතෙක්. නැත්නම් වර්ෂාව කියලා ලිව්වත් ලකුණු දෙනවා. හේන් ගොවිතැනට වර්ෂා ජලය ලැබෙන කාල මොනවාද කියලා අහනවා. ඒ කාල තමයි අගෝස්තු සිට ඔක්තෝබර්. ගොවියෝ වඩාත්ම සතුටු වන්නේ කවදාටද? තම අශ්වයන් හොඳ මිලකට වෙළඳාම් කර ගැනීමට හැකි වූ විට. ඊළඟ එක එමෙන්ම දුක් වන්නේ කවදාටද කියලා අහනවා. වන සතුන්ගෙන් වගා විනාශ වූ විට. කාගේ හරි වැරදි නම් වැරද්දක් දාලා පෑනකින් ලියා ගන්න උත්තරේ. තාලු ජකුරක් යෙදුණු වචනයක් ඡේදයෙන් සොයා ලියන්න. තාලු ජකුරු එකයි තියෙන්නේ පුතේ සාමාන්‍ය අපි පහසෙන් ඉගෙන ගන්නකොට. ෂ විනාශය. හරි. අපි යන් ඊළඟට. අපි යන් පුතේ ඊළඟට. හරි. ළමයි අපි යන් ඊළඟට. ගොවියෝ බලා සිටිති. මේක මොකද කරන්න කියන්නේ? අතීත කාලයට හරවන්න. එහෙනම් අපි හරවමු. ගොවියෝ බලා සිටියෝය. නැවතීම තිත ඕන. මේක නැවතීම තිත නෑ. පුතාලක දාන්න. හරි. ගොවියෝ බලා සිටියෝය නැත්නම් බලා සිටියහ. රැකියාව යන්නට සමාන පදයක් ඡේදයේ සොයා ලියන්න. රැකියාවට සමාන පදේ ඡේදය තියෙන එකක් ඕන. වෘත්තිය. වෘත්ති. සංඥා කකුරක් යෙදුණු වචන ඡේදයේ සොයා ලියන්න. හොඳ වෙළඳාම් විඳින්නේ ඔයගේ වචන ගොඩක් තිබුණා. එකක් ලිව්වා නම් ඇති. හොඳ වෙළඳාම් විඳින්නේ වගේ වචන එකක් ලිව්වා නම් ඇති පුතේ. පහත වචනවල සමාන පද ඡේදයේ සොයා ලියන්න. උත්සාහය වෑයම. තව තිබ්බා වීරය කියලා එකක් හරි. වීරය කියලා තිබ්බා එකක් හරි. වැස්ස මොකද්ද පුතේ? වැස්ස වර්ෂා. වැස්ස වර්ෂා. අපි අගිලාකට බලන්න පුතේ. මේකේ අහන්නේ කොහමද යා මගේ ලිපිනේ හොයාගෙන තියෙන්නේ? ඒකට ප්‍රශ්නාර්ථ ලකුණක් විතරයි එන්නේ. නායක සිටුතුමනි, අන්න එතන එනවා පුතේ ගමාව. මේකේ පුතේ යුගල උඩුකමා එන්නේ නැහැ කියපු කෙනෙක් නැති නිසා. නායක සිටුතුමනි, මේ අඹ වර්ගයේ අනුභව කළාට වරදක් නැද්ද? ගැල්කරුව ඇසුව කියලා කිව්වනම් අන්න මේකට යුගල උඩුකම එනවා. ඔබ සැමට ජය වේවා. මේක එන්නේ විශ්මයාදී ලකුණ නැත්නම් හර්ෂාදී ලකුණ කියලා කියනවා. මේ රවුම් කර ඇති පිල්ලම් හඳුනාගෙන ලියන්න.
පුතේ මේමයි මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. නමුත් ඔයගොල්ලෝගේ මගේ වචනට දෙනවා රකාරාංශය කියන්නේ පිල්ලමක් නෙවෙයි සංකේතයක්. හරි මේක රකාරාංශයක පිල්ලමක් නෙවෙයි මතක තියාගන්න. හැන්දෑව මේක තියෙන්නේ පුතේ දික් ඇද පිල්ල. දික් ඇදය ඇදය දීර්ඝ ඇදය එහෙම බෑ. දික් ඇද පිල්ල තමයි ඒකේ නම. මෙන්න නම් වලට ලකුණු දෙන්නේ. පහත වැකි වලට ගැලපෙන ක්‍රියාපද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න. ඒකේ තියෙන්නේ සම්පූර්ණ කරන්න. ඉරි ගැහුවොත් වැරදි. හැබැයි නැවතීම චිතත් ඕන. මගේ කියන නැවතීම චිත දාලා නැහැ. නැවතීම චිත ඕන. ගස් සුළඟට වැරුණෝය. ගුරුතුමා හොඳ නරක කියා කියා දුන්නේය. නැවතීම චිත තියන්න පුතේ. නැවතීම චිත නැත්තම් ලකුණු ගන්නත් එපා. ගංගාවෝ ගලා ගංගා ගොඩ ගංගාවෝ ඕ ප්‍රත්‍යයකද වෙච්චාම තී වෙනවා පුතේ. ගංග ගලා බසි ගංගා ගලා බසි ගංගාවෝ ගලා බසි තී. සිංහල භාෂාවේ හූ හරි ඕ හරි ප්‍රත්‍යයක් අප්‍රාණ වාචී පදයකට එකතු වෙනවා නම් ඒවා බහුවචන වෙනවා. උදාහරණයක් අප බලමු. මල උදයම පිපේ. මල් උදයම පිපේ. මල් හු උදයම පිපෙති. හූ කියන ප්‍රත්‍යාවෝ තී වෙනවා. තරුව ආසේ බබලයි. තාරකා ආසේ බබලයි. තාරකාවෝ ආසේ බබලති. හරි තාරකාවෝ වුණොත් බබලති වෙනවා. හරි ස්ක්‍රීන් එකේ පොඩක් ලියන්න නැතු ඉන්න පුතේ. ගවේෂුවට ඇඳුනා. හරි ඇය රසවත් කෑමක් සාදයි. ඇයනේ ඇය එක්කනේ. නැවතීමේ තිත්තික නෑ මගේ එකේ. බලන්න නැවතීමේ තිත තියාගන්න. රයිට් අපි යන් ඊළඟකට ඉක්මනින් බලන්න පුතේ. චයිල්ඩ් චයිල්ඩ් කියනවා කාටද? ළමයා. ප්ලේග්‍රවුන්ඩ් කියනවා ක්‍රීඩා පිටි. පිටේ පිටිය කිව්වොත් විතරක් බෑ. ප්ලේග්‍රවුන්ඩ් ක්‍රීඩා පිටිය. ඒකම ඕන. ඊට පස්සේ මේක ෆ්ලවර්. එස් දාන්න එපා එකමල. බටර්ෆ්ලයි. හරි වැරදි නම් ලියාගන්න. බටර්ෆ්ලයි. ඔව් පුතේ. අර මේ ප්ලේග්‍රවුන්ඩ් කියන එක සෙල්ලම් පිටනේ ලියන්න බැයිද? පුළුවන්. ඒක හරි. ඒක හරි. විහඳු පේපරේ කරාද? විශ්ව පුතා කරාද? සදේවනි කරලා ඇති. හරි. හොඳයි. අපිට දවස් කීපයක් පන්ති කරගන්න බැරුණා පුතේ. මම අතිරේක පන්තියක් හරි ඉස්සරහට දාලා වැඩ වැටි. ප්ලේග්‍රවුන්ඩ් එකට ක්‍රීඩාංගණය කියන්න බැද්ද? ඔව් ක්‍රීඩාංගණය කියන්නත් පුළුවන්. හරි. ෆ්ලවර් බටර්ෆ්ලයි. ඔබේ වයස කීයද? කොහොමද ලියන්නේ ඔබේ වයස කීයද කියලා? හරි. කියන ආකාරයේ ඉංග්‍රීසි අකුරෙන් ලියන්න. How old are you? How old are you? How old are you? How old are you? පරදීන ලියාගන්න පුතේ. හරි. අපි යන් ඊළඟට. හරි. බලන්න පුතේ. බස් නැවතුම්පල මොකද්ද? බස් නීලය. කන්න සාපිඩුංගල්. ලයන්න මුර්දජ. බෝවිට ලියවෙන්නේ. කාල් කවුලුංගල්. කකුල සෝදන්න. පාද ගැටලුව නිවැරදිව විසඳන්න. මෙම සියලුම ඉලක්කම් භාවිතා කර හැකි අගයෙන් විශාල සංඛ්‍යාව හා කුඩා සංඛ්‍යා දෙක එකතුව. මේකේ විශාල සංඛ්‍යාව තමයි 9740. කුඩාම සංඛ්‍යාව තමයි 4000. කීයද පුතේ? 4000. කීයද කුඩාම සංඛ්‍යාව? 79. ඒ දෙකේ එකතුව තමයි ඕනන්නේ. හරි. ඒ 13819 එන්නේ. ටිකක් ලොකු එකක්. 13819. දී ඇති සංඛ්‍යා රටාවේ ඊළඟ සංඛ්‍යාව 95ට 9ක් එකතු වෙලා 104යි. 104ට 9ක් එකතු වෙලා 113යි. 113ට 9ක් එකතු වෙලා 122යි. එහෙනම් 131යි. 140යි. ඔව්. ඒ 11 වෙනි ප්‍රශ්නේ. 11 වෙනි ප්‍රශ්නේ සර්. මේ මගේ කේස වැරදි දාලා තියෙන නිසා 13 13819 කියලා සර් ලියලා තියෙනවා. හා හා. ඔයාගේ හරිනම් පුතේ ඔයා හරි දාගන්න. එකට ඔයාට ලකුණු දෙකක් හම්බ වෙනවා ඈ. දැන් එදා මම මේක දාපුවම මේ අපේ ක්ලාස් එකේ ඉන්න අරිද පුතත් කිව්වා කීපයක් වැරදි තිබ්බා කියලා. මට එයාගේ අම්මත් දාලා තිබ්බා. ඉතින් අපි පිළිතුරු පත්‍රයේ ඇනිමේෂන් එක තිබ්බා. මම හදිසියෙ එක දැම්මා. මොකද එදා ක්ලාස් එක පුතේ කවුද මේ මන්තුජ? මොකක් හරි ඔයා ගත්තින් ඇඳෙනවා. අඳින්න එපා ඈ. ඒක ස්ක්‍රීන් එක අයින් කරගන්නකො. මොනවද ඇඳ ඇඳ ඒක කරන්න එපා. හරි විශ්වත් එමයයි. අඳින්න එපා. හරි. දී ඇති සංඛ්‍යා රටාවේ ඊළඟ සංඛ්‍යා දෙක ලියන්න. ඒක හරි.
ඉතින් මට අරිත පුතත් කිව්වා ඉතින් මේ මම පන්ති වලත් එහෙමයි මොන හරි වැරදීමක් තිබ්බොත් සාකච්ඡාවේදී නිවැරදි කරනවා. හරි. දිසෙනි දුවට සාකච්ඡාවට ඉන්න බැරි වෙද්දී අද නිවැරදි ලකුණු හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මට මැසේජ් එකක් දාන්න ලකුණු කීයද කියලා පුතා ඈ. හරි. මම වැඩි වෙන ගානත් එක්ක කියනවනේ. හොඳයි. බලන්න පුතේ මේකේ මැදේ කියන රටාව හරියටම ආවේ නැහැ. නමුත් අගේකින් ගන්න පුළුවන්. නෑ ඒත් වෙනවා මේකේ නේද? 8යි 3යි 8යි 8යි 3යි 11යි 4යි 15. උත්තරේ 15. හරි. උත්තරේ 15. සමතල පැති දෙකක් හා වක්‍ර පෘෂ්ඨයක් ඇති ඝන වස්තුව තමයි සිලින්ඩරය. මේ යටම පේළියට ගඩොල් කීයද කියලා අහනවා. පේනවනේ 1යි 2යි 3යි 4යි එන යටම පේළියට 5යි. හරිම සරල ගාණක්. හරි? හරිම සරලයි. බැලුම් බෝල 48 බැගින් නැති පැකට් 4යි. 48 වැඩි කිරීම 4. බැලුම් බෝල 26 බැගින් නැති පැකට් 2යි. 26 වැඩි කිරීම 2. ඔය දෙක අරගෙන එකතු කරන්න. 48 4ෙන් වැඩි කරලා එන උත්තරේයි 26 දෙකෙන් වැඩි වෙලා එන උත්තරේ එකතු කරා 244. ප්‍රශ්න අංක 16ක් අපි සාකච්ඡා කළා. අපි යම් පුතේ ඊළඟට. හරි. දී ඇති ඝනක රාමුවේ නිරූපණය කරන්න තියෙනවා. හරි. එතකොට ඒක හරියට බෝල ගාන ගණන් කරලා බලන්න. හරිනම් උත්තරේ හරි දාන්න. පුතේ දැන් මෙන්න මේ ගාන ගොඩක් අය වරද්දාගෙන තිබ්බා. කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 25යි ග්‍රෑම් වලට හරවා ලියන්න. ග්‍රෑම් එකක් ග්‍රෑම් ග්‍රෑම් 1000ක් කියන්නේ පුතේ කිලෝග්‍රෑම් එකක්. කිලෝග්‍රෑම් දෙකක් කියන්නේ 2000ක්. තුනක් කියන්නේ 3000ක්. හතරක් කියන්නේ 4000ක්. පහක් කියන්නේ 5000ක්. හයක් කියන්නේ 6000ක්. හතක් කියන්නේ 7000ක්. අටක් කියන්නේ 8000ක්. නවයක් කියන්නේ 9000ක්. 10ක් කියන්නේ 10000ක්. 11ක් කියන්නේ 11000ක්. එහෙනම් 12ක් 12000යි. 12025යි. ඔන්න ඕක ගොඩක් අය වරද්දලා තිබ්බා. 12025. 12025යි පුතේ. එන හතරෙන් එකක් පාඩ කරන්න කිව්වා මේකේ ඕනෑම කොටු දෙකක් පාඩ කරන්න පුළුවන් ඕනෑම කෑලි දෙකක්. හරි තරාන්දියේ දෙපැත්ත සමාන වීමට නම් මාළුවාගේ සමාන වී ඇත. මාළුවාගේ බර බලන්න පුතේ මේ පැත්තේ තියෙන කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 500 අර පැත්තේ තියෙන කිලෝග්‍රෑම් 2යි 250. 5යි 500ෙන් 2යි 250 අඩු කරපම් මාළුවාගේ බර එනවා. මාළුවාත් එක්කනේ සමාන වෙලා තියෙන්නේ 5යි 500කට. එහෙනම් 5යි 500ෙන් 2යි 250 අඩු කරපුවම නිකම්ම එනවා. හරි. ග්‍රෑම් 3250යි එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 250යි. ඒ උත්තර දෙකම හරි. හරි. අපි යන් ඊළඟකට පොතේ ඉක්මනින්. මොනවද ප්‍රශ්නයක් තිබොත් කියන්න. ලීටර 2යි මිලිලීටර 500ක් වන භාජනයකට දැන් පිරවීමට මිලිලීටර 500 භාජනයකින් කීයක් දාන්න ඕනද? ගණ්ඨ අතේ ඇඟිලි 500යි එකක් දැම්මා. තව 500ක් දැම්මා 2යි 1000යි. තව 500ක් දැම්මා 3යි 1500යි. තව එකක් දැම්මා 2000යි තවත් එකක් දාපුවම 2500යි. එහෙනම් 5 වතාවක් දාන්න. අභ්‍යාස පොත් 608ක් එක පෙට්ටියකට 3 බැගින් වෙනසේ ඇසිරීමට අවශ්‍ය වේ. ඕක බෙදපුවම එනවා පුතේ. එහෙනම් 608 බෙදීම 3 202යි පොත් දෙකක් ඉතුරු වෙනවා. හරි. අණ්ණාසි ගෙඩියක මිල කීයද? ඔයාලට පැහැදිලි පැපොල් ගෙඩියේ අණ්ණාසි ගෙඩියේ මිල තියෙනවනේ පුතේ මෙතන. මෙතන දින පැපොල් ගෙඩියේ අණ්ණාසි ගෙඩියේ මිල. පැහැදිලි ඔයාලට මෙන්න මේ දෙකේ මිල තමයි 55. එහෙනම් ඔයාලට පැහැදිලිව හිතන්න පුළුවන් මෙන්න මේ දෙක 55යි. එහෙනම් 90ෙන් 55 අඩු කරපුවම එනවා අණ්ණාසි ගෙඩියක මිල. ගස් ලබු ගෙඩියක් බලන්න මොකද කරන්නේ? අණ්ණාසි ගෙඩියක් 35යි නම් 55ෙන් 35 අඩු කරනවා ගස් ලබු ගෙඩියක් රුපියල් 20යි. මගේ එකේ 7 දාලා නැහැ. අනිවාර්යෙන් 7 ඕන පුතේ. හරි මම මේ අඩුපාඩු වලට කතා කරනවා. අඩුපාඩු තියාගෙන ඒවට හරි ගන්න කියන්නේ නැහැ. තිත තියලා බිංදු දෙක දාලා නැත්නම් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම වැරදි දාගන්න. තිත තියලා බිංදු දෙක දාලා නැත්නම් වැරදි දාගන්න. අප්‍රේල් පළවෙනිදා පදාදානම් මැයි 2. අප්‍රේල් පළවෙනිදා පදාදානම් 8වෙනිදා පදාදා 15වෙනිදා පදාදා 22 පදාදා 29 පදාදා. එහෙනම් 29 පදාදානම් 30වෙනිදා බ්‍රහස්පතින්දා මැයි 1. ඔව් කියන්න. 21 වෙනි ගානේ මේ පහ කියලා දාලා පොඩකින්ද දිසිනි මොකද්ද පුතේ ඔයා කියන්නේ? ඒක වෙනි ගානේ සර් මං උත්තරේ පහ තමයි දාලා තියෙන්නේ සර් ඒකට වැරදි දාලා. ඒකත් වැරදි දාලාද ඔයා? ඔය කීපයක් වැරදි දා තියෙනවා නේද පුතේ? රයිට් ඒකටත් ලකුණු දෙකක් හම්බ වෙනවා දිසිනි අදා ගන්නකො එකල මට පේපර් එක අරන් ගන්නකො මට බලන්න. හරි. ඔව්. මගේ 22ට වැරද්දක් දාලා.
දාලා තිබ්බද වැරද්දා? 202යි හරියටම තිබ්බද? ඔව්. ආ එහෙනම් පුතේ 22ට ලකුණු දෙකක් ඔයාට එනවා. ඒක රයිට් කරගන්න කියලා පේපර් එක මට ගෙනාවා පෙන්නන්නට. හරි. දැන් ඔයාලා නම් එහෙම කරන්නේ සමහර ළමයි මකලා හදලා කියනවා. දැන් ඔන්ලයින් එක අපිට හොයන්නත් බෑ. දැන් මම ඔයාලට එහෙම කරනවා කියලා කියන්නේ අවංක භාවයෙන් අපි වැඩ කරමු. ලකුණු දෙකක් හම් වෙනවා ආශිස. මට ඒකලා ගේ පේපර් එක ගෙනාවා පෙන්නන්නට. හරි. හොඳයි. හරි පුතේ. හරි. එහෙනම් අප්‍රේල් පළවෙනිදා. පළවෙනිදා බදාදා නම් අපි දන්නවා මාසෙක පළවෙනිදායි 29 වෙනිදායි එකම දවස. එහෙනම් 30 වෙනිදා බ්‍රහස්පතින්දා අප්‍රේල් මාසෙට 31ක් නැහැ. මැයි පළවෙනිදා සිකුරාදා, මැයි දෙවෙනිදා සෙනසුරාදා. හරිම ලේසි. හරි. අපි යන් ඊළඟට. හරි. මේක සමචතුරස්‍රකරණ කීයද? මේක 30ක් තියෙනවා. මේක හදන්න මම ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. නැත්තම් ගණන් කරන්න. හරි. සමචතුරස්‍රයේ සියලුම සම්මිතික රේඛා අඳින්න කිව්වම ඔක්කොම අඳින්න ඕන. මේට එකයි මේට එකයි ඔය ටික ඔක්කොම අඳින්න ඕන. ඔය ටික ඔක්කොම ඇඳුවොත් තමයි ලකුණු දෙකක් හම්බෙන්නේ. මේ දැක්වෙන්නේ ගිනි කූරු ඇසුරෙන් නිර්මාණය කළ ත්‍රිකෝණ කීපයක රටාවක මේ ත්‍රිකෝණ 8ක් ලෙස දීර්ඝ කිරීමට. එහෙනම් 1 2 3 4ක් තියෙනවා. මේක දීර්ඝ කරලා 8ක් අඳින්න. ඒක කළා ඔයාලා අලුතෙන් අඳපු ඉරි කැලේ කීයද කියලා බලන්න. ඉස්සරහට දීර්ඝ වෙන්න තව ඒ කියන්නේ මෙතන 4ක් තියෙනවා. තව 4ක් අඳින්න මේකට මල්ලනවා. ඔව්. සර් මේ 26 වෙනි ගානේ සර් මම කියල් කියලා දාලා තියෙන නිසා ඒකට වැරදි දාලා. ආ දෙසිනික ඔච්චර වැරදුනා නේද? ටිකක් වැරදිලා තියෙනවා නේද දෙසිනි? හරි දෙසිනි මොකක් හරි ගැටලුවක් වෙන්න ඇති. අපි කතා කරනකොට නම් ප්‍රශ්න දෙකක් විතර අනික ළමයි වැරදි තිබ්බේ. පුතා ඔක හදා ගන්න. ඒකටත් ලකුණු දෙකක් ගන්න. ඒකලා පේපර් එක අරන් ආවිල්ලා සර්ට් පෙන්නලා ලකුණු හදා ගන්න ඈ. එහෙම කරගන්න. ගැටලුවක් නැහැ දෙසිනි. මේම කරන්නේ නැහැ මම දන්නවා. මේ වැරදි දාලා හද හරි ගස්ස ගන්න නැහැ නේ. ඉන්දා ඉතින් සාධාරණ වෙන්න බෑ ඔයාට. 30 දාලා 30ට 30 දාලා නම් ඔයා රයිට් එකක් දාලා ඒකටත් ලකුණු දෙකක් හදා ගන්න. සර් ඒක එකතු කර ගන්න කිව්ව ලකුණු ගන්න ඔයා නිල් පාට පෑනකින් දා ගන්න. අවිල්ල මට හදා ගන්න ඈ. හරිද පුතේ? තා බලන්න පරිසරයේ තිබ්බොත් ඒවා හදාලා හදලා අරගෙන මට පෙන්න. හරි. හොඳයි පුතේ. මේ දැක්වෙන ගින දැන් අර සාකච්ඡා කරන දවසේ හිටියන අපි ඔක හදලා දෙනවා. ගින ගිනණි කූරු කියලා තියෙන එක හදා ගන්න ගිනි කූරු කියලා. ගිනි කියනකොට පුතේ නයන දන්තජ මුර්ධජ එන්නේ. මේකේ මුර්ධජ නයනියන්න කපලා අනෙක් නයන්නට හිස් කෙටි ස්පිල්ලක් දා ගන්න. හොඳයි දිසිනි. ලකුණු වැඩි වේ වාගේ නේද? හරිම හොඳයි. හොඳයි. බලන්න පුතේ. හරි මේකේ නිරත දිශාව වෙන්නේ මොකද? ඊතලෙන් දක්වා ඇති දිශාවට විරුද්ධ දිශාවට වම්පතින් පීටි පීටි කියලා අහන්නේ. විරුද්ධ දිශාවට වම්පතින් නිරිත. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්. උතුරු මැද පළාත දිස්ත්‍රික්ක තියෙනවා පුතේ දෙකක්. අනුරාධපුරය සහ පොළොන්නරුව. සීගිරි ඈත්වන්නේ කුමන පළාතටද කියලා අහනවා. සීගිරි ඈත්වන්නේ පුතේ මධ්‍යම පළාතට. හිතා ගන්නවත් බැරි සමහරක් අයට මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවරේ තියෙන්නේ. දෙසිරි කියන පුතේ. සර් 29 වෙනි ගානේ සර් නිරිත කියලා දාලා තියන්නේ කඩ වැර විදාලා. ඒකට වැරදි දාලාද ඔයාගේ? ඔයාගේ ගොඩක් වැරදි දාලා මොකක් හරි ගැටලුවක් වෙන්න ඇති පුතේ බලද්දි. හරි. සිදු වූ අපවත්තාට මම කනගාටු ඔයාට ප්‍රකාශ කරනවා. ඔයා හදා ගන්න ඈ හදලා මට ඒක ගෙනත් පෙන්නන්න දෙසිනි ඈ. රයිට්. ඕකේ සර්. හරි පුතේ ගැටලුවක් නැහැ. අපි හදලා හරි ලකුණු ගන්න බලමු කීයද කියලා. හරි. අපි පේපර් 100ක් 200ක් බලනකොට සමහරක් වෙලාවට මොකක් හරි ගැටලුවක් වෙන්න ඇති. නෝනාම් කියන්නත් බෑ. ඉතින් ගැටලුවක් නැහැ. පොදු ස්ථානය. පොදු ස්ථානය මොකද්ද? රෝහල. පෙදරේරුව භාවිතා කරන උපකරණයකි මේස නැන්ද. කාන්දමකට ඇදියන ද්‍රව්‍යයකි ඇන. ඉතින් මම මේක සාකච්ඡා නොකරන්නත් හිතන් ඉඳලා අද සාකච්ඡා කරා. මොකද අපි ළමයි පවුනේ. මොකද දවස් ගාන ප්‍රමාද වෙච්ච නිසා මමත් ඒක අතහැරලා දාන්නම් කියලා හිතන් හිටියේ. නමුත් සාකච්ඡා කරපු එක ඇත්තම හොඳයි කියලා මට අද හිතෙනවා. හරි 35. හොඳයි. අපි යන් ඊළඟට. මේක පුතේ බ්ලැන්කට් මැස්ම. ශක්තිය වර්ධන ආහාර කියන්නේ පුතේ ශක්ති ජනක ආහාරය පුතේ. ඒකේ කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕන. වර්ධක ආහාර වල තමයි පුතේ ප්‍රෝටීන් තියෙන්නේ. ශක්ති ජනක ආහාරය බත්. දෛනික කටයුතු වලට බාධා ඇතිවන අවස්ථාවකදී වර්ෂාව හැදුනත් අපි වැඩට ඉස්කෝලේ යනවනේ ලෙඩ රෝග ඇතිවෙච්චාම. තම ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන රාජ්‍ය නිලධාරියා කවුද? සෞඛ්‍ය ආරක්ෂාව ඈ. ආරක්ෂාව නෙවෙයි. තම ආරක්ෂකය ගහලා මහජන බැංකු නිලධාරියා කියන. මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා. මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා. හොඳයි පුතේ අපි ළඟට යන්න. ඔව්. මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා කියලා දාලා තියෙන්නේ. ඒකට වැරදි දාලා සර්. හොඳයි පුතේ ඒක හදා ගන්නකෝ. ඒගේ ලකුණු මම මේ හැරි සෙනසුරාදා පන්ති දවසේදී හදලා දෙන්න ඈ. රයිට්. ඒකටත් එකක් හම්බ වෙනවා. ඔය 29ටත් එකක් හම්බ වෙනවා. ඔය අය ටික මාක් කරගන්න ඈ. පැරිලි නැද්ද සිනි?
හරි ඒ වැඩි ඔස්සේ. ලකුණු ටික මාක් කරගන්න. හරි. ගල් කඩන්නෝ භාවිතා කරනවා ගල් කටු ජලය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රශ්න. මෙන්න මේක අපිට වැරදිලා තිබ්බා ඔක්කොගෙම. ඊට පස්සේ අපි හැදුවා. ජලය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. හිරුවෙලියෙන් ජලය වාෂ්ප නොවේ. වැරදිනේ. පිරිසිදු ජලයට පාටක් හෝ සුවඳක් ඇත. වැරදිනේ. ජලයට නියමිත හැඩයක් නැත. ඒක තමයි උත්තරේ. ඔන්න ඕක වැරදිලා තියෙන්න පුළුවන් ගොඩක් අයගේ. අපිට ආන් එක වැරදිලා තිබ්බ පොදුවේ අපි හදලා දුන්නා. දොරටු දෙකක් සහිත බස් රථයකට ගොඩවීමේදී ගොඩවිය යුතු නියමිත පිළිගත් ක්‍රමය තමයි පුතේ. ඔව්. ගොඩවෙන්ට පිටුපස දොරටුව භාවිතා කරනවා. බස් රථයෙන් බහින්ට ඉදිරිපස දොරටුව භාවිතා කරනවා. මොකද බැස්සා කියලා හරියටම රියදුරු මහතාට පේනවා. එතකොට බොහෝ විට පුතේ කොන්දොස්තර මහතා බස් එක නතර කරපුවම පිටිපස දොර ආසන්නයේ ඉන්නවා නැංගද කියලා බලන්න. මෙම් බීජ වලින් ඉක්මනින් පැලවෙන්නේ පුතේ මුං ඇට. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය කියන්නේ පුතේ ගොවිතැනට අවශ්‍ය ජලය සපයන්න වැව් අමුණු ඉදි කිරීම. ඒක ඉස්සෙල්ලාම පටන් ගත්තේ අනුරාධපුරේ ලංකාවේ පළවෙනි වැව බසවත් කුලම. එහෙම නැත්නම් අබේ වැව. මේක ඉදි කරේ පුතේ පණ්ඩු කාබේ රජතුමා. චුම්බකයක නම් කර ඇති ඉංග්‍රීසි අකුරු දෙක එන්සා එස්. පුරපසළොස්වක දිනයෙන් පසුව නැවත පුරපසළොස්වක දිනයක් එන්න පුතේ දින යනවා 28. 46යි. 46යි. අපි යන් ඊට පස්සේකට. හරි. ශ්‍රව්‍ය දෘශ්‍ය නොවන මාධ්‍යයකි. ඒ කියන්නේ පුතේ ඇහෙන්නේ පේන්නේ දෙකම නැති. ඒ කියන්නේ එකක් තියෙන එකක්. ශ්‍රව්‍ය දෘශ්‍ය නොවන මාධ්‍යයකි. දෘශ්‍ය කියන්නේ පේන, ශ්‍රව්‍ය කියන්නේ ඇහෙන. එහෙනම් පුතේ ඇහෙන එකක් විතරක් ගැන අහන්න මේ. ගුවන්විදුලිය. ක්‍රිස්තියානි ආගමික උත්සවයක් තමයි පාස්කු. සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙන ආහාර වර්ගයක් ශක්තිජනක ආහාර කාබෝහයිඩ්‍රේට් තියෙන්න පුළුවන්. පිස්තය, බතල. පාත සතුන් අතරින් ඒකදේශික මත්ස්‍යයෙකු වන්නේ ලංකාවට විතරක් ආවෙනික බුලත් අපේ බුලත් කන එක්කෙනෙක් ගැන නෙවෙයි, මේ කියන්නේ පොඩි මාළුවේ ලංකාව විතරයි ඇඉන්නේ. උප්පත්තිය ලංකාවේ. පාග හතුන් අතරින් උභය ජීවියා. උභය ජීවියා කියන කෙනා පුතේ දියකොට දෙකේම ජීවත් වෙන ඔක්කොම උභය ජීවීන් නෙවෙයි. එයාට ජීවන චක්‍රයක් තියෙන්න ඕන. එයාගේ බිත්තර ටිකක් ජෙලි වගේ ස්වභාවයක් වෙන්න ඕන. ඒ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක් ජලයේ ගෙවන්නත් ඕන. දැන් අපි කිඹුලා ගන්නකො කිඹුලා කිඹුල් කිඹුලාගේ බිත්තරයකින් කිඹුල් පැටියෙක් නෙන්නේ. හැබැයි ගෙම්බගේ බිත්තරයෙන් එන්නේ ගෙම්බි පැටියෙක් නෙවෙයි. නේද? වෙන අවස්ථාවක් එයා ජීවන චක්‍රය ගෙවනවා. ඉතින් ඒ වුණා කියලා සමනලයමයි තියෙන්නේ නැහැ ඒකට. සමනලයාගේ වෙන ජීවන චක්‍රයක් තියෙන්නේ. දියගොඩ දෙකේම ජීවත් වෙන්නත් ඕන. විතර ජෙල් සහිත වෙන්න ඕන කියන පුතේ. මේ 52 උත්තරේ ගෙම්බද? උත්තරේ ගෙම්බ පුතේ. බලන්න දෙන්නේ. 52 සේ වැරද්දක් දාලන් සර් ගෙම්බ දාන්න. ගෙම්බට වැරද්දක් දාලා දෙනවා 31. හරි. දැන් ඔක්කොම 31 පරිසරයේ ප්‍රශ්න කීයක් තිබ්බද? 4ක් තිබ්බද? 4යිද 3යිද? හරි. 31 හදාගන්න ඈ. පරිසරේ. ඔව්. 5යි. 5ක් තිබ්බද? 31 ලකුණු මම හිතන්නේ 7යි 5යි 12ක් 15ක් විතර වැඩි වෙනවා පේපර් දෙකට. අපි බලමු ඈ. රයිට්. මොකක් හරි එකේ වරදින්න ඇති දුව. ඒකට ලකුණු 5ක් වැඩි වෙනවා ඈ. එතකොට ඒකට ඒ 5ට 5යි. දීවර කර්මාන්තයේදී භාවිතා කරන උපකරණයකි. අතංගුව. හරි මේක මාළු වල්ලන්න ගන්න එකක් වැවේ එහෙම කරද්දි මම කී රූපයක් එහෙම දාන්නම් ඔයාලට. කාන්දමට ඇදීන ලෝහයක් වන්නේ යකඩ. වැවක වැඩි වතුර මෙන්න මේ කාය අපිට වැරදිලා තිබ්බ පුතේ සාකච්ඡාවේදී මම එක හදලා දුන්නා. මේකේ වෙන්නු සොරවුව. මේක පිටවාන නෙවෙයි සොරවුව වෙන්නු. මම එක දැන් හදන්නා. මෙන්න මේක වැරදිලා තිබ්බ. මට එදා අරිත පුතත් එක දාලා තිබ්බා සර් මේක වැරදිද හරිද කියලා. ඊට පස්සේ මම දැම්මා සාකච්ඡාවේදී හදන්නා. මේක වැරදි මේක වෙන්න ඕන සොරවුව කියලා. පුතේ ඇනිමේෂන් එකක් එහෙම හදද්දී නැත්නම් පිළිතුරු පත්‍රයක් ලියද්දී වැරදිච්ච අවස්ථාවක් තමයි එහෙම වෙලා තියෙන්නේ. එහෙම වෙලා මට හම්බුනොත් මම කවදාවත් ඒ වැරදි කියලා දෙන්නේ නැහැ. මම ඒක නිවැරදි කරනවා අනිවාර්යෙන්. සොරව. මස් මාළු විත්‍රවල තියෙන ප්‍රෝටීන් පුතේ. කළු පොල් මාළු සදන්න ගන්න පුතේ කොස් ඇට. සතුන්ගේ ඇඟේ ඇලීම් මගින් ව්‍යාප්ත වෙන පුතේ කරල් සැබ. කරල් සැබුව කියලා කියන තුත්තිරි වගේ පොඩි ඇට වගේක් ඒක තියෙන්නේ. සතුන්ගේ ඇඟේ ඇලිලා ගිහිල්ලා ඒක තවත් තැනක පැලවෙනවා. ඔව් පුතේ. සෑ දිසිනිගේ සෑ තව එකක් මේ කෙස 57ක් නේ 58ක් කරල් හැබට වැරදි දාලාද පුතේ? 57ක්
කරලබ කියලා දාලා ඒකට වැරදිද? හා, දෙසිනි හදා ගන්න. දෙසිනිගේ පේපරේ මොකක් හරි ගැටලුවක් වෙලා පුතේ ඔය. නැත්තම් අපි ඊට බලපෑ එකක් නෙමෙයි, සමහරක් වෙලාවට අපි ඔය මේ කියන්නේ ගොඩ වැඩි වෙච්චාම කවුරු හරි දාලා බලනවානේ, මොකක් හරි පොඩි වැරදීමක් වෙන්න ඇති ඈ. හරි. ජලය මගින් ව්‍යාප්ත වන බීජ වර්ගයකි. හරි. රයිට්. එච්චරයි නේද ළමයි? තව එකක් තියෙනවා නේද? සතුන් වර්ග කළ හැකි ක්‍රමයක් නොවන්නේ. හිස හරවා බැලීම අනුව වර්ග කරන්නේ නැහැ නේ පුතේ? හොඳයි. හරි දරුවනේ. හොඳයි. ළමයි